ලෝකයේම අවධානය දිනාගත් ඉන්දියාවේ ගොවි විරෝධය මේ වන විට මහා අවුලක් බවට පත්වී හමාරයි. අදානි වැනි මහා පරිමාණ සමාගම් වලින් තම ගොවිබිම් සහ කෘෂි නිෂ්පාදනවල අයිති ආරක්ෂා කර ගැනීමට ගෙන යන මේ දැවැන්ත සටනට දැන් මාස දෙකක් පමණ ගත වී අවසන්. නවදිල්ලිය සහ හර්යානා ප්‍රාන්ත සීමා අතර ඉන්දිය ගොවින් දහස් ගණනක් මේ වන විට කඳවුරු බැඳගෙන සිටිනවා. මේ සටන තුල අප නොදකපු තවත් පැතිකඩක් තිබෙනවා. එතමයි ඔවුන් මාස ගානක් පුරාවට මහාමග රැඳී සිටමින් විරෝධතාවලට ගැළපෙන ලෙස තම දෛනික ජීවිතය පවත්වාගෙන යන ආකාරය. දහස් ගණනක් වූ ඉන්දිය ගොවි විරෝධතාකරුවන් කිලෝමීටර 20ක් පමණ දුරට කඳවුරු බැඳගෙන සිටීමත් විශේෂත්වයක්. මෙහි එක් ප්‍රදේශයක ඔවුන් ගෙන යන සටන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනවා. ඒවා සමග රොද බැඳගත් ගොවීන් තම සටනේ වර්තමාන තත්ත්වයේ පිළිබඳව වෘත්තීය සමිතිය ලබා දෙන තොරතුරු වලින් සන්නද්ධ වෙනවා. සටේ නෝජවාන් කසාන් වීර ජීරන්දේ විත් බන්දනේ ලාපතනේ කසාන් මස්තුර ඒකා ජිඳාබාද. තවත් පිරිසක් කුඩා කණ්ඩායම් ලෙස එකතු වී දේශපාලනය ගැන එහෙම නැත්නම් ගොවි සටනේ වර්තමාන තත්ත්වයේ පිළිබඳව සාකච්ඡා පවත්වනවා. හිත තුල තම සටන පිළිබඳ හැඟීම දරාගත් මේ මිනිස්සු ටික වේලාවකට හරි සැනසීමක් ලබා ගත්තේ තම සංස්කෘතියට ආවේණික වූ සංගීතයට ඇහුම් කම් දීලා. වෙනදාට කුඹුරු වල ගියපු මහා ට්‍රැක්ටර් දැන් යන්නේ පාරේ විතරයි. තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න සමහර ගොවියෝ මේ ස්ථානයට කඳවුරු බැඳ ගන්න ආවේ තනියම නෙමෙයි. පවුලේ සමාජිකයනුත් ඔවුන් එක්ක තනියට ආවා. මේ හැමෝටම කන්න බොන්න දෙන්නත් ඕනේ. ඒ අනුව ඔවුන් ආහාර පාන ලබා දෙන වැඩපිළිවෙලක් මේ විරෝධතා කඳවුරු භූමිය තුලම සංවිධානය කරලා තිබෙනවා. ආහාර පාන සකස් කර ගන්න අවශ්‍ය ගෑස් සිලින්ඩර පවා ඔවුන් සිය විරෝධතා කරුවන්ට සපයනවා. ඒ විතරක් නෙවෙයි ලෙඩට දුකට පිහිට වෙන්නත් මේ විරෝධතා කඳවුරු භූමිය තුල පහසුකම් තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් ඖෂධ හල් කිහිපයක්ද ස්ථාපිත කරලා තියෙනවා. මේ ආකාරයට පුළුවන් උපරිම අයුරින් අවශ්‍ය පහසුකම් සපයා ගනිමින් තම අරමුණ වෙනුවෙන් සටන් කරන ඉන්දිය ගොවීන් පොතපතේ දැනුමින් සම්නද්ධ වෙන්නත් අමතක කරලා නැහැ. ඔබ කිසිදා විශ්වාස නොකරාවේ මේ ගොවි විරෝධතා කරුවන්ගේ කඳවුරු භූමිය තුල පුස්තකාලයක්ද ස්ථාපිත කර තිබෙනවා. එහි මෙවැනි විරෝධතා සම්බන්ධයෙන් ලියවුණු පොත්පත් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. This is the newspaper. It's a weekly one. It is initiated from this movement only initiative, and it is both in Punjabi and in Hindi language. මූලික පහසුකම් සපයා ගනිමින් දැනුමනුත් සන්නද්ධ වෙමින් විරෝධතාවට එක්ව සිටින ඉන්දිය ගොවීන් සියල්ලන්ගේම එකම ප්‍රාර්ථනය කෙසේ හෝ සිය සටන ජය ගැනීමයි. සටන තුල ඉන්දිය ගොවීන් උණුසුම් වූ අවස්ථාද නැතුවාම නොවේ. ඉන්දිය ගොවීන් එලෙස සිය විරෝධතාවයේ නිරත වෙද්දී ලංකාවේ ගොවීන් පිරිසක්ද කඳවුරු බැඳ විරෝධතාවක නිරත වෙනවා. සූර්ය වැව වනාලි කළමනාකරන රක්ෂිතය ගැසට් කරන්න ඉල්ලා හම්බන්තොට වලසපු කළ ගොවීන් ආරම්භ කළ අකණ්ඩ සත්‍යග්‍රහය මේ වන විට දින 27ක් පසු කර අවසන්. බලධාරීන්ගේ ඇස් ඇරගන්න මේ ගොවීන් නොකළ දෙයක් නැහැ. මාරාන්තික උපවාසය ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තා. ජීවිතය පරදුවට තියලා හරේ තමන්ගේ අරමුණට යන්න මේ ගොවීන් අදිෂ්ඨාන කරගත්තා. සටන තුල ඔවුන් විටක සංවේදී වුණා. තවත් විටක ඔවුන් විවිධ විශ්වාස මත කටයුතු කළා. සටනද ත්‍රිවර වූ අවස්ථාද නැතුවාම නොවේ. මෙන්න මේක කරන්න මේ දේශපාලන හෙංච අයියලාට නැනනුවන පහළ වෙලා ජනතාවට සෙත සදන්නේ කියලා. කුමන අභියෝගය කුමන බාධකයක් මැද වුවත්
මේ සත්‍යග්‍රහය ගොවි සංවිධාන 86ම දින 86ක් අකණ්ඩව මේ ස්ථානයේ කරනවා කියන ප්‍රතිඥාව අලි කලමනාකරන රක්ෂිතයක් වෙනුවෙන් සටන් කරන ගොවි විරෝධයට අලින් ගෙනුත් පහුගිය දවස් ටිකේ කරදර සිද්ධ වුණා. ඉන්දියාවේ වුණත් ලංකාවේ වුණත් මේ හැමෝම රටේ ආර්ථිකයට දායක වෙන ගොවීන්. හැමෝගෙම අරමුණ තමන්ගේ රට දියුණු කරන්න. හැබැයි බලධාරීන්ගේ සමහර සැලසුමක් නැති තීරණ ඉස්සරහා ඔවුන් කවුරුත් කැමති නැහැ යකඩ සපත්තුවට යට වෙලා පොඩි වෙන්න. රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් විවිධ දුක්ඛම් කටළු මැද තැනට සුදුසු ලෙස මේ දහස් ගණනක් වූ ගොවීන් කරගෙන යන සටනින් අපිටත් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. සාමූහිකත්වය නොපසුබට උත්සාහය පෙරදරි වූ මේ සටන්වලට බලධාරීන් සිය සෙනෙහසේ දෑත කවදා දිගු කරයිද? එතෙක් ඔවුන් සටන් කරාවේ. සටනේ අවසානය දෙස අපි සිහිබුද්ධියෙන් බලා සිටිමු.